මේ රටම ජාතික ජනබලවේගයට 22 වෙනිදා අනුරට රට බාර දෙන්න බලන් ඉන්නවා. ඒ නිසා ඒකට බය වෙච්ච අය දැන් දෙවොල් කියවනවා. ඉතින් වීරවංශර සීන දකින්න පුළුවන්. 22 වෙනිදාන් පස්සේ මේ රටේ මිනිස්සු අනුර එක්ක රට ඉස්සරහට යන ලෑස් වෙලා තියෙන්නේ. දැන් පේනව නේද? ලාල්කාන්ත මහත්තයා එහෙම පරණ කතා අය කියනවා. ඒගොල්ලන්ගේ ඇඟවල් වල තියෙන දේවල් ඔය කියන්නේ. එකපාරක් මිනිස්සෙට මිනිහක් මරන්න පුළුවන්. දෙවනි පාරේ ආය අත ගැස්සෙන්නේ හිත ගැස්සෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක තමයි දැන් මේ ඒගොල්ලන්ට වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ පරණව හිටපු මිනිස් ඒගොල්ලෝ කොච්චර මේක අයිසින් දාලා තවරලා වහන්න හැදුවත් මේක ඇතුලේ තියෙන්නේ අර ගඳ ගහන මිනිමරු අතීතය කියන එක පැහැදිලි. ජනතා විත් පෙරමුණ හැම වෙලාවෙම තියෙන ජනතාව අගාධයට දැමීම නේද? ජනතාව ජනතාව ආර්ථික වැඩපිළිවෙළ ලයි මෙවුවා ඉතින් අපි ජනතාව දන්නවා. හොර ලෝකයක් මවන හොරු ඉන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ බලන්නේ කොහොම හොරුනේ පාර්ලිමේන්තුවේ ඉන්න ඒ තුන් දෙනා ඇරෙන්න අනිත් 225න් 226 කම හොරු හැටියට තමයි හැම අඩු ගහන්නේ. ඒ තුන් දෙනාගේ තරයි හොඳ. ඒගොල්ලෝ හොරකම් කරලත් නැහැ, මිනි මරලත් නැහැ, ගෙවල් ගිනි තියලත් නැහැ, මංකොල්ල කාලත් නැහැ. බොහෝ පිරිසුදු අය බව රටේ අය දන්නවා. දැන් ඔය සජිත් මම කියනවා පැත්තක දාන්න. එයාගේ සභාපති පොන්සේකා පාර්ලිමේන්තුවේ මාස කීපයකට උඩදී පොන්සේකාත් සජිත් උස්සලා පොඩේ ගහනවා දැක්කේ නැහැ. ගැව්වා. මෙන්න මෙහෙම ගැව්වේ. මේ සජිත් ලාමකයි කිව්වා. මෙයා ජනාධිපති කරොත් ගෝඨාභයට අන්තයි කිව්වා. මෙයා බස් බෙදන්නේ, රෝහල් වලට බඩු බෙදන්නේ, කැසිනෝ සල්ලි කිව්වා. ඕකම කිව්වා රණින් මහනුවර වේදිකාවක. මගේ පක්ෂේ සජිත් හිටියා. මං පක්ෂෙන් නිරපුවා. මං එතුමා කෝ පක්ෂෙට ගන්නම්. ගන්න ඉස්සලමට එතුමා කියන්න ඕනේ බස් බෙදන්න කොහෙන්ද සල්ලි ආවේ කියලා. නිවාස සංවර්ධන අධිකාරියේ රුපියල් මිලියන 5000 ගාණක් අවභාවිත වාර්තා තියෙනවා. වහලා තියෙන්නේ. වහලා තියන් ඉන්නකෝ අරින්න තව මාස කිහිපයක්. අපි ආණ්ඩු කරලා නැහැ. අපි පිරිසිදුයි. අපිට ඡන්දය දෙන්න කියලා කියනවා. කවුද කියන්නේ? අනුර කුමාර. දැන් අනුර කුමාර මහත්තයා ගේනවනේ ෆයිල් 400ක් විතර වගේ. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ශිරාන්ති රාජපක්ෂ, නාමල්ගේ, යෝෂිතගේ කවුද බලයට ගෙනාවේ? 2005 මහින්ද රාජපක්ෂව වේදිකාවක් ගන්න ගිහිල්ලා මහින්ද රාජපක්ෂ තමයි හොඳම නායකයා. එයා ආවම මේ රට සංවර්ධනය වෙනවා, මේ රට දියුණු වෙනවා කියලා එහෙම මිනිස්සුන්ට කියලා මහින්ද රාජපක්ෂගේ වේදිකාවට නැගලා කතා කරලා කවුද මහින්ද රාජපක්ෂව බලයට ගෙනාවේ? මම ගෙනාවද? සයිස් ප්‍රේමදාස මහත්තයා තුනට වැටලා ඉන්නේ. රණිල් වික්‍රමසිංහ මහත්තයේ අනුරගී තමයි තරඟ තියෙන්නේ කියලා මිනිස්සු කියන්නේ. අවිදින් අනුර කියන්නේ සාතික කරන්න, එහෙම නැත්නම් අප්‍රූව් කරන්න විදියක් නැහැ. මොකද ඒගොල්ලන් වැඩ පෙන්නලා නැහැ. රණිල් වික්‍රමසිංහ කියන්නේ වැඩ පෙන්නපු මිනිහා කපලා වැඩ පෙන්නපු නැති මිනිස්සු ගෙනල්ලා කරගත්ත අපි එකපාරකුත් වරදක්. මෙදා පාරක් කරගන්න ඕන නම් ලංකාවට දෙයියන්ගෙන් පීටේ.